Now we are going to take you to the late 19th century Russia. How do we get there? We will get into a time capsule and travel backwards at the speed of 50 years per second. Here, now we are in the 19th century Russia. Here comes Professor Nikolai Alexander. He's going to talk to the Russians, that's you, about the dangers of tobacco smoking. Professor Nikolai Alexander is the creation of the popular Russian novelist Henry Chekhov. Here comes Nikolai Alexander. දුම්කලේ ආදීනවය මැයි ඔබම කනට මාගේ මේ ආරාධනය මහාචාර්ය නිකොලස් ඇලෙක්සැන්ඩර් තුමාට. අදටදාව උඹලිමේදී අලෙවිය නාටක නිර්මාණයේ තරවදකාර තරබව ගංගිකා වර්තන. ප්‍රොෆෙසර් නිකොලස් ඇලෙක්සැන්ඩර් කොකොනි Nona Bruni. ඒ වගේම මහත්වරුනි මගේ බිරිඳ මට යෝජනාවක් කළා ආධාර පිණිස දේශනයක් පවත්වන්නේ කියලා. ඉතින් මම දේශනයක් පවත්වනවා නම් ඒක මම පැවැත්විය යුතුයි. ඒක මග වෙනවා. ඇත්තට මම නම් ඉතින් මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරේ තමයි. ඒකෙන් කියන්නේ මම මේ ඔක්කොම දේවල් දන්න කෙනෙක් කියලා. ඒ උනාට මම වසර ගණනාවක් මුළුල්ලේ විද්‍යාත්මක පර්යේෂණවල නියැලිලා හිටියයි කියලා අතිරේක වශයෙන් සඳහන් කරන්න වෙනවා. මම කලින් කල විද්‍යාත්මක ලිපි ලේඛන ලියලා තියෙනවා. මම ලියපු කෘමීන්ගෙන් වන විපත්ති කියන ලිපියට අපේ දුවරු බොහොම කැමති. විශේෂයෙන්ම අර මකුණු ගැන ලියලා තිබුණ කොට අපේ ගෙදර පියානෝවේ ඒකෙත් මකුණු ඉන්නවා. අද උදෑසන මගේ දේශනයේ මාතෘකාව වශයෙන් මම තෝරාගත්තේ දුම් කොළවල විපාක. දුම් කොළ භාවිතය නිසා මානව සංහතියට සිදුවෙන හානිය විනාශය ගැන. මම නම් මේ දුම්බොන්නේ තමයි. ඒත් මගේ බිරිඳ මගෙන් ඉල්ලා හිටියා මේ දුම්කොළ භාවිතයේ තියෙන විනාශකාරී පැත්ත ගැන ඔබවතලා දේශනයක් පවත්වන්නේ කියලා. ඉතින් මම දේශනයක් පවත්වනවා නම් ඒක මම පැවැත්විය යුතුයි. ඒක මගේ වැඩ. ඇත්තටම ඒ වුණාට මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් හිතනවා නම් මගේ මේ දුම්කොළ පිළිබඳවන මේ දේශනය කිසිම වැදගැම්මකට නැති මහා කල්කස මහා නිවියලි එකක් කියලා මම කියන්න කැමතියි. කරුණාකරලා ඔය තොපිය දාගෙන මෙතනින් එළියට ගියොත් හොඳයි කියලා. මෙතන මේ දොස්තර මහත්තයෙක් කියන ඉන්නවද? ඉන්නවද? ආ හොඳයි. එහෙම ඉන්න කෙනෙක් ඉන්නවනම් හොඳට අහගන්න. මොකද මට පුළුවන් එයාට උගන්න. කොටින්ම ඉගෙනවා නම් මේ දුම්කොළ කියන්නේ ඖෂධයක්. බෙහෙතකට පාවිච්චි කරනවා. ඉතින් පොඩ්ඩක් බලන්න මොකක් හරි ප්‍රශ්නකින් පෙළෙන වෙලාව දුම් පයිප්පයක් පුරන් විශේෂයෙන්ම හරියටම කියනවා නම් 1000
එදා තමයි අපේ පවුල අපේ හතරවෙනි දෝනි බාබරාව මේ ලෝකෙට බිහි කෙරුවේ. අපේ හැම දෝනි කෙනෙම ඉපදුනේ 13 වෙනිදා දවසේ. මොනවා වුණත් මේ උදෑසන මට ඉතිරි වෙලා තියෙන්නේ බොහොම සීමිත කාල වේලාවක් ඉඳා මාතෘකාවෙන් පිටපැලලා කතා කරන්න. හොඳයි. අනිතේ මම ඔබතුමාලාට කියන්න ඕනේ අපේ පවුල සංගීත පන්තියක් පවත්වාගෙන යනවා. එයා කැමති එයා බොහොම අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් කියලා රට්ටුන්ට කියන්නේ. ඒත් මම මොනේ කරුද? ඒව ගැන කතා කරන්නේ මෙතන. මම උගක් වුණත් වෙන පැත්ත තමයි ගෘහපාලනය. මම තමයි මාර්කට් යන්නේ. එතකොට සේවකයන් පාලනය කරන්නේ මම තමයි. ගෙදර ඇඳන් වල ඉන්න මමනෝ ටික පුළුවන් තරම් නැති කරලා දාන. රෙදි හැම තියෙන ඒවා පිරිසිදු කරලා දෙනවා. එතකොට ගිනුම් විනුම් තියන්නේ මම. ඊළඟට ගෙදර ඉන්න පුංචි බඩු කොක්ක ඇවිදින්නේ කරගෙන යනවා. එතකොට මීයෙක් අල්ලනවා. ගෙදර තියෙන වැඩ ටික කරලා මහන්සි වුණාම මම කෑම ටිකක් කන්න සූදානම් වෙනවා. එතකොට අපි පවුල ඇවිල්ලා මෙහෙම කියනවා. තාත්තා මෝර. අපේ පවුල ඔය තරමක නරක මූඩකින් ඉන්නකොට තමයි මට ඔය තාත්තා මෝරයි කියලා කියන්නේ. එහෙම නැත්තම් ඉතින් එයාමට කතා කරන්නේ සාතන් පොළඟ ඔන්නයි වගේ දේවල් කියලා තමයි. මම මාතෘකාවෙන් පිටවෙලා කතා කරනවද දන්නේ. හොඳයි. තුම් කොළ. හොඳයි කතාව මේ වගේ දේශනේ ඉදිරියට පවත්වාගෙන යන්නට ඔබ සමුන්වහන්සේලා කැමති වේවි. සංගීත සම්දනයකට හරි ප්‍රේම ගීතයකට හරි සම්බන්ධයි. එහෙම නේද? ඔව්. අදින්ද ඔබට සංග්‍රාම රාවේ පෙරඩපියා එලිපෙන්නා මට මතක නැහැ ඒක කොහෙන් ආපු සින්දුවද කියලා. මට අමතක වුණානේ ගෘහපාලනේ ඇරුණම මම වෙන මොනවද කරන්න කියලා ඔබ තමුන් වාදයක් කියන්නේ. මම උගන්නනවා ඉතිහාසය සංගීතය තාරකා විද්‍යාව භූගෝල විද්‍යාව ඔන්න ඔය වගේ දේවල්. මගේ ඉල්පිනේ තමයි පංචසුනක මාවත නම්බර 13. ඔය 13 තමයි මගේ අසවර්ධකත්වයේ මුල. අපේ හැම දෝණි කෙනෙක්ම ඉපදුනේ 13 වෙනිදා. මං හිතන්නේ මම මීට කලින් ඒ ගැන ඔබතුමාලාට කිව්වනේ. ඔව්. ඊළඟට අපේ ගෙදර ජනේල් 13ක් තියෙනවා. මොකටද දන්නවද? ඔය ඕ නෑම කෙනෙකුට පුළුවන් ඕ නෑම වෙලාවක ඇවිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න අපේ පවුලේ සංගීත පන්තියකට. මම මාතෘකාවෙන් පිටවෙලා කතා කරනවද මන්ද? බලන්න වෛද්‍යා මටත් සිද්ධ වුණානේ බොහොම සන්තෝෂෙන් ඉන්න බොහොම ජැන්ඩියට ඇඳලා බැලඳලා ඉන්න මේ සන්තෝෂෙන් ඉන්න බිරිඳක් ඉස්සරහට ඇවිල්ලා දේශනය පවත්වන්න මගේ හදවත විවෘත කරලා කතා කරන්න පුළුවන් කියන්නේ. මට හිතෙන්නේ මම හදවතින් වැළපෙනවා කියලා. මට හිතෙනවා බෙල්ලෙන් දින කෑ ගන්න. මට හිතෙනවා ලෝකාන්ත දුවන්. එතකොට ඔහෙලා මගෙන් ආවි. ඇයි? එතකොට ඔහිගේ දුවල මොකද කියන්නේ කියලා? අපේ දුවල? මංගේ මොම් මේ ඔක්කොම කියනවද? උන් හිනා වෙවි. අපට දුවරු 7 දෙනෙක් ඉන්නවා. සමාවෙන්න 6 දෙනෙක්. හත් දෙනාවගෙන් වැඩිමල්ම දුව ආඥා වයස අවුරුදු 27යි. බාලම දුව අවුරුදු 7යි. ඔව්.
ඒ කිසිම කෙනෙක්ගේ කිසිම සමාජශීලී වර්ගයක් ඇත්තෙම නෑ පිරිමි පාර්ශවය ගැන කිසිම හැඟීමක්වත් බලලේ කතා කිරීමක්වත් කිසිම දෙයක් නෑ මම බලන් හිටන්නේ හැමදාම ඔය ඉන්න විදියටම ගෙදරට වෙලාම ඉදීද මන්ද මම මේ දේශයෙන් පිටවෙලා කතා කරනවාද මන්ද මම නම් බොහොම අසන්තෝෂෙන් තමයි ඉන්නේ මං කියන්න ඕනේ ඒ කාලේ තමයි මගේ ජීවිතේ හොඳම නරකම කාලපරි කියදේ කියලා සාප වෙන්න ඕනේ ඒ ඔක්කොම සාප වෙන්න ඕනේ මම මාතෘකාවේ විදේ රාජමන් මම හිතන්නේ අපේ පවුල තාම ඇවිත් නැහැ ඔව් නෑ තමයි අපිට පුළුවන් තව ටිකක් කතා කරන්න ඔයලා දන්නවද වැඩක් මම පවුලට බයයි මම මේ මාතෘකාවෙන් පිටවෙලා කතා කරනවද මන්ද මම ඔයාලට රහසක් කියන්න ඔයලා කැමති නම් පුළුවන් අපේ දෝණියෙන්දලාව හම්බෙන්න මේ නත්තල් කාලෙට උගේ නැන්ද අම්මලාගේ ගෙදෙtti උගේ නැන්ද රක්තවාදී හැදිච්ච මහනාගේ උන් දැකලේ අදින්න කළු පාට පුල්ලි වැඩිච්ච නිකන් කුරු මිනිහ වගේ ඇයි පුල්ලි වැඩිච්ච කහ පාට ගවම මම මාත්කාරේ පිටවෙලා කතා කරනවාද මන් ඉතින් මම එහෙ ගියාම අපේ පවුල එහෙම ළඟපාතක නැත්තම් ටිකක් බීමත් වෙනවා එතකොට මට මගේ තරුණ කාලෙ මතක් වෙනවා මට හිතෙනවා මේ ආපු මගේ තරුණ කාලෙට පැනලා දුවන්නේ නැත්නම් කියලා මගේ මේ මෝඩ කුම්මේ ජඩ මේ ගෑණිගෙන් මේ වදක පාරයන්ගෙන් මිදලා මට මගේ තරුණ කාලෙට දුවන්න හිතෙනවා මගේ පවුලේ නෝ Dance is always a treat to dance.